වඩා ඇස් ඇරගෙන දකින්නේ හරි උණුසුම්. අදාසෙත් ඊනයක් සැබෑ කරගන්න පිරිසක් පාසලෙන් එළියට අඩියක් තියන සෝදාරක්. ඒ තමයි කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා මහාවිද්‍යාලයේ හැමදෙනාම එකතු වෙලා පාගමනක් සෝදානම් කරලා තියෙනවා. මේ පාගමනත් සමග අපිත් පාසලෙන් එළියට අඩියක් තියෙනවා. සුන්දර දේවල් බොහොමයක් තියෙනවා. කතා කරන්න ඔබත් එකතු වෙනවද? ටොප් ලයිට් සමග. දවසක් කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. ඒ විතරක් නේ. උපන්දිනය කියන්නේ අපිට අමතක කරන්න බැරි දෙයක් නේ. උපන්දිනයක් සමරන තැනකට ආවේ. හැබැයි එක්කෙනෙක් උපන්දිනයක් නෙවෙයි. දහසක් දෙනෙක්ගේ උපන්දිනයකට සුපු උපන්දිනයක් වේවා ඔයාලගේ පාසලට. බොහොම ස්තුතියි. අපි ඇවිල්ලා මොන පාසලටද මේ? කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකා මහාවිද්‍යාලයට. මේ තමයි ලොකුම අම්මා මෙතන ඉන්න. අම්මා කෙනෙක් ඉදර ආදරණීය දරුවෝ කොච්චර පිරිසක් ඉන්නවද? 1750ක් බගේ පිරිසක් ඉන්නවා. විදුහල්පතිනියක් විදිහට අද කොච්චර ආඩම්බරයිද උපන්දිනේ දවසින්ද? හරිම ආඩම්බරයි. විද්‍යාලයේ දවසින් දවස දියුණු වෙලා තියෙනවා. ඊටාම කියන්න බැරි තරම් සතුටකින් අද අපි ඉන්නේ. මොකද විද්‍යාලයේ ජයග්‍රහණ විශාල සම්භාරයක් ලබාගෙන ලොකුම තැනකට අපි අද ඇවිල්ලා ඉන්නවා. මේ කීවෙනි උපන්දිනේ? 106 වෙනි උපන්දිනේ. ආඩම්බරෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පාසලෙන් එළියට ගිය බොහෝ දෙනෙක් ඇති. අද කොයි වගේ තැන්වලද ඉන්නේ? අද වෛද්‍ය වෘත්තිය, නීතිඥ වෘත්තිය, ගණකාධිකාරි වෘත්තිය, ඒ වගේ වෘත්තිනේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරව බොහෝ රටවල් වල සේවය කරන අපේ දරුවෝ මේ වෙනකොට සමාජයේ ඉන්නවා. අපේ දරුවන්ගේ අනාගතයට යහපත් වෙන විශේෂයෙන්ම යහපත් ගුණගරුක උගත් කාන්තාවන් පිරිසක් සමාජයට බිහි කිරීම තමයි අපේ අරමුණ. එතෙන්දී අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන අපි විශේෂයෙන් වැදගත් වෙනවා. අපේ සංස්කෘතිය ආරක්ෂා කරන දරුවෝ සමාජයට බාර කිරීම අපේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා. කතාවෙන් කතාවෙන් කේක් කපන වෙලාව තමයි මගේ ඇරෙන්නේ. අපි කේක් කපමුද? තව ටීම් එකක් එක්ක අපි කතා කරන්න හදන්නේ. කවුද මුලින්ම කතා කරන්නේ? මොකද නම? මම දිනුවි. දිනුවි ටීමේ කී දෙනෙක් ඉන්නවද? අපේ පන්ති ඔක්කොමලා ඉන්නවා. මොකද්ද මේ ලස්සන බැජ් එක? අපේ බැජ් එක. ආ කවුද? මහේෂා. ඉස්කෝලේ කී වසරේ? 10 වසරේ. යාළුවෝ ගොඩක් ඉන්නවා. කොච්චර දුර ඇවිද්දද? ගොඩක්. මෙයාලට මූණ පෙන්වන්න බැරි හින්දාද මේ විදියට මූණක් දාගෙන ඉන්නේ? නෑ නෑ. කවුද මෙතනින් ලස්සනම කෙනා? ලස්සන මූණ කාටද තියෙන්නේ? හැමෝටම තියෙනවා. අපි කතා කරමු. ඔයාගේ නම කිව්වද? යශික. ආගෙනම පිනුරි. මේ වගේ ගමනකට සාමාන්‍ය පපරේ මියුසික් ද හොඳ, එහෙම නැත්නම් DJ මියුසික්. DJ මියුසික්. අද සින්දු කොච්චර විතර ප්ලේ කරාද? ගොඩක් ප්ලේ කරා ඇත්තටම අපි. හැපි එක යනවා ඉතින්. දකින දකින අයගේ ඇස් විනයි
වගේ කිරිල්ලි වගේ ඉගිල්ලි පරවි කිරිල්ලි වගේ ඉගිල්ලි ඇයයි මුකුරු ගෙන්දිනා. මේ විදිහට සතුරුන් ඉන්න කණ්ඩායමක් එක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි කතා කරොත් කවුද? මම හෙලේනා විජේවර්ධන බාලිකා විද්‍යාලයේ වෙස්ට් ජූනියර් සීනියර් වෙස්ටර්න් බෑන්ඩ් එකේ නිර. කොච්චර ආඩම්බරයිද මේ කණ්ඩායමත් එක්ක මේ යන ගමන? නියම ආයේ කවදාවත් මෙහෙම ගිහින් නැ පළවෙනි වතාව ගිහින් තියෙන ගොඩක් සතුටුයි. කොහොම ආලගියද ලස්සනට තියෙන පාට පාට ඇඳුම? ඒ අපි හිතුවා මේ වෝග් එක නිසා ටිකක් ඒක වෙනස් කරන්න. ඒ නිසා මෙහෙම යන්න හිතුණා. ඔයාගේ නමත් කිව්වොත්? සුරක්ෂි. ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? ටීම් එකේ 27ක් ඉන්නවා. මොනවද ප්ලේ කරන්න දන්නේ? ට්‍රම්පට්. ඔයාගේ ටැලන්ට් එක පේනත් එක අපි පොඩි පාට් එකක් ප්ලේ කරමුද? දක්ෂයි විශ්කරණ ඉස්සරහට ඔයාගේ නම කිව්වොත්? ප්‍රබුද්ධ සාධනික. හන්සනි උපේක්ෂ. කලණි මාෂා. මාෂි ආරන්නේ. ලංකේෂ් අත. ප්‍රමෝද බුද්ධිනි. කොහම ජීවිතේ? හොඳයි. ටීම් එකේ උසම කෙනා කවුද? සුරක්ෂි. ඇත්තට මුස කියන එක වැදගත් වෙනවද මේ වගේ ටීම් එකක් ඇතුළේ ඉන්න? ගොඩක් දුර ඇවිදපු අයත් එක්ක කතා කරන්න ඕනේ. ඇවිද්ද පය? දහස් වටි. එහෙම කියලා කොච්චර දුරක් ඇවිද්දද? කිලෝමීටර් 5ක් විතර ඇවිද්දා. මොකද හිතන්නේ අද ගමන ගැන? ඇත්තටම ගොඩාක් ෆන්. අපේ ඕල් ගර්ල්ස්ලත් එක්ක ගොඩාක් එන්ජොයි කරා. ඉතින් ඔයාලා වයසයිද දැන්? ලොකු වයසක් නැහැ. 2013 A level batch එක. කොහොම ජීවිතේ? හොඳයි. අලුත් ස්ටයිල් ගොඩක් තියෙනවානේ මේ දවස්වල. මොනවා තියෙන ස්ටයිල්? ඉතින් ගැල්ලම ඉතින් ලස්සනින් කැමතිනේ කොහොමද? හැමෝම ඉතින් ලස්සනයි ලස්සනට ඉන්න සුපිරි ලස්සන තියෙන්නේ මූණේද එහෙම නැත්නම් හදවතේ? අනිවාර්යයෙන්ම හදවතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කාලේ හදවතේ ඉල්ලන දේවල් දෙන්න මූණේද? එහෙමම කියලා නෑ. ඒ උනාට හිත යන තැන මාලිගාවලුනේ. බැරි වෙලාවත් ඒ මාලිගාවට වෙන එක කෙනෙක් හිත ගියෝ? එහෙම වෙන්නේ නෑ. හරි තැනට තමයි හිත යන්නේ. බැරි වෙලාවත් කිව්වොත් ඔය මාලිගාව හදන්නේ ගඩොල් වලින්ද කොන්ක්‍රීට් වලින්ද කොහොමද? මෙටල් වලින් තමයි හදන්න හිතන් ඉන්නේ. ඇත්තටම ගොඩක් සුන්දර කාලයක් ගත වෙන්නේ. ඉස්කෝලේට ආවි කොච්චර කාලයකට පස්සේ? මං හිතන්නේ අවුරුදු 2-3 කට විතර පස්සේ. ආ කවුද? මම මදුෂා. කොහමද දවස? අද දවස ෆන්. සුපිරිම. අපි ගොඩක් විනෝද වුණා. ගොඩක් සතුටුයි. ඉතින් අද දවසට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. ඊ පාරක් ඔය කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තියෙනවා. තාම එක පාරයි. ඇත්තටම කොණ්ඩේ හදනවා නම් හදන්න ඕනේ කාලෙන් කාලට වෙනස් වෙන විදිහට. එහෙම නැත්නම් ඔයාගේ විදිහකට. මම නම් හිතන්නේ මට ගැළපෙන විදිහට. ආ කවුද? නිමේෂිකා. කොහමද දවස්? හොඳයි. ගොඩක් හොඳයි. ගොඩක් ෆන් කරා අපි. ගොඩක් එන්ජොයි කළා. ඇත්තටම ගොඩක් සතුටුයි යාළුවොත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන. අලු වෙන්න බයයි? අනිවාර්යෙන්ම. ආ කවුද? මම දිස්කි. ස්කෝලේ කාලෙන් පස්සේ ආද එකතු වුණාට පස්සේ ස්කෝලේ කොච්චර වෙනස්ද? ගොඩක් වෙනස් වෙලා. අපි හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා. වාගෙනම සඳුනි.
මොකක්ද ඉස්කෝලේ අන්තිම හිට පන්තිය? 13 බි. එතන හිටපු යාළුවාද කී දෙනෙක් ඉදිරි හිටියා? 10ක් ඉදිරි ඉන්නවා. ආ කවුද? සෞම්‍ය. සාමාන්‍ය කොල්ලෝ විතරද බයිසිකල් වලට ආදරේ කරන්නේ? නෑ කෙල්ලෝත් ආදරේ. ඒ කියන්නේ කෙල්ලෙක් විදිහට බයිසිකලයට කොච්චර ආදරේ? ගොඩක් ආදරේ. බයිසිකලෙත් එක්ක කොච්චර දුර ඇවිදලා එනතා බයිසිකලේ අරගෙන ගිහිල්ලා තියෙනවද? ඕන තරම් ඇවිදලා තියෙනවා. බයිසිකලේ අලුතෙන් ගත්තේ දැන් ඉතින් හොඳට ඇවිදලා තියෙනවා. කවුද? චේතනා. චේතනා කොහමද දවස? හරිම සතුටුයි. ලොකු විනෝදයක් ලැබුවා දවසේ. සැහැණ දොර ගියා මහන්සි. ඒ වගේ සතුටුයි. මේ හැමෝම ගියාත් මේ හිටපු යාළුවෝද? අනිවාර්යෙන් හිතනවා. ඇත්තරම ලබනාත්මෙත් එහෙම පතන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර ප්‍රාර්ථනාවන් ගියාත්මෙන් අරන් ආපු ඒවාද? එහෙම වෙන්නත් පුළුවන්. හිතට හිත දීලාද ප්‍රාර්ථනා කරන්නේ? අතට අත දීලා? හිතට හිත දීලා. එහෙම දුන්න ප්‍රාර්ථනාවන් එකපාර ඉට කරනවා? ඉෂ්ට වෙලා තියෙනවා ඉට කරනවා. ආ කවුද? ලක්මිනේ. තනිකම් වැඩිපුර දැනෙන්නේ ඔය ඇස් වලට? එන්නේ ඉඳ දොස් දෙක වහගෙන ඉන්නේ. එහෙම නෑ. එහෙම නෑ. කැලණිය ටවුන් එකේ අමතක කරන්න බැරි තැන කොතනද? අපේ ඉස්කෝලේ. ඉස්කෝලේට කොච්චර ආදරේද? පණ වගේ ආදරේ. වා කවුද? උරේෂා. උරේෂා. කොහමද අද දවස? ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් කටියෙක් එකතු වුණා. ගොඩක් කිලෝමීටර් 5ක් වගේ අපි ඇවිත්ද. ගොඩක් සතුටුයි. සැහැණ කාලෙකින් මේ වගේ දෙයක් සිදු වුණා. කියලාමයි ගොඩක් කලවට මේ කාලේ කොණ්ඩෝල්ට එක එක පාට දානවා. මොනාගේ පාටක් දැම්මොත් හොඳ? මං හිතන්නේ ස්වභාවිකාරේ වන්නේ හොඳයි කියලා. කන්දේ ඇතනිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියයි බේ මටත් සිතෙන්නා හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ එහෙ මෙහෙ දුවන්නේ ඔයා හරිම දඟයිනේ දාංගලේ මං පොඩිදා වගේනේ කහට බින්දු වැටිලා කමිස පොඩිය ඉරිලා ගණිච්චියක්කේ තිතට නොගන්නේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ මගේ වගේ පුංචිදා තෙල් ගා හිස පීරලා ඒත් ආයේ කොණ්ඩේ අවුල් වෙලානේ ළමා ලපටි කල්ලියේ මා වගේම මල්ලී ඔයා මමයි මට තාමත් සිතෙන්නේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ ආපුංචි බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේකෙන් පස්සේ ටිකක් මහන්සියේ ඉන්න කට්ටියක් එක්ක කතා කරන්නේ. මහන්සිද? ඔව්. චර දොරක් ඇවිත්. ගොඩක් දොර ඇවිත්. මොකද හිතන්නේ ගමනක? ඇත්තටම සතුටුයි. මේ පළවෙනි පාර අපි වෝක් එකක් යන. අද අපේ ඉස්කෝලේ ඇනිවර්සරි එක. අපි දැන් ගොඩක් සතුටින් ඉන්නේ වෝක් එකේ ගිහිල්ලා. හොඳ. මේ යාළුවා කවුද? අයෂානි. මේ යාළුවාගම අවුරුදු කීයද? අවුරුදු 5යි. ආ කවුද? නදුනි. ටීම් එකක් ඉන්නවා. ටීම් එකත් එක්ක චර දොර ඇවිත්ද? ගොඩාක් දුර ඇවිත්. ගමන ටිකක් මහන්සි වෙන්නේ නැති සුන්දර වෙන්නේ නැති මොන අදැක්කද ඒවත්?
ගොඩක් දේවල් දැක්කා ගොඩක් අත්දැකීම් ගත්තා මේ අපේ පළවෙනි වෝක් එක ගොඩක් සතුටින් ඉන්නේ ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා සතුටින් ජීවත් වෙන්න තමයි තියෙන ලොකුම බලාපොරොත්තු ආ කවුද සත්සන් විහාර මොනවද කරන්න ක්‍රීඩා ඉස්කෝලේ කාලේ ක්‍රිකට් කාර ක්‍රිකට් ආසම ක්‍රීඩකයා කවුද මහේල මහේල ආ ඔයාගේ නමත් කිව්ව සන්සල චන්දිම ආ කවුද ශෂිකලා මෙයාගේ රහස් කොච්චර විතර දන්නවද එහෙම රහස් නැහැ කොහොම ජීවිතේ ඉස්සරහට මොනවද කරන්නේ එලල් වල හොඳ රිසල්ට් එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මං අහලා තියෙන දේ තමයි කොණ්ඩෙ දිග ගෑල්ලමයි ටිකක් අහිංසකයි කියලා ඇත්තද ඒ වගේ තමයි එතකොට කොණ්ඩෙ කොටයි අහිංසක නෑ එහෙම නෑනේ මොකද හිතන්නේ අද දවස ගැන ගොඩාරියක් සතුටු ආ කවුද තිවංකා මේ බැජ් එක මේ කිට් එක ගන්න කොච්චර මහන්සි වුණාද ගොඩක් මහන්සි වුණා ආ කී දෙනෙක් පාස් කරන් ඇවිල්ලාද උගන්ට ආවේ එහෙම පාස් කරේ නෑ පාස් කරේ නෑ ආ කවුද ගිම්හානි ආ ඉස්කෝලේ ඇතුලේ කොයි වගේ තැනද තියෙන්නේ පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නද හිතලා ඔහෙලා ගමේ තියෙන ඉඩම් කඩම් මුගස්සියාලා යන්න හදනවා පිටරට නිල්ල සොයාලා සිලිම් පවුන් ඩොලල් යුරෝ වලට රැවටිලා ඉලි දෙනවද කන්ටේනර් ඇතුළට වීලා බෝට්ටුවල මුහුද මැද්දේ මරුව සමග පොර කඳු පල්ලම් වැලවලින් ගමන භයංකර වටිනා ජීවිතයෙන්කම් කරන සෙල්ලම මග මෙරුනම වග කියන්නේ කවුද කියන් සඳ පිටරට විස්සර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නද හිතලා ඔහෙලා පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නද හිතලා ඔහෙලා අපි පුංචි බ්‍රේක් එකක් ගත්තා බ්‍රේකෙන් පස්සේ ටිකක් මහන්සියෙන් සතුටින් ඉන්න පිරිසක් එක්ක කතා කරනවා වැඩිපුර තියෙන්නේ මහන්සියද සතුටද සතුට කොච්චර කට්ටියක් ඉන්නවද මේ ටීම් එකේ අපේ 11 වසර ඕලවල් බැජ් එකක් මේක ඉන්නා ගමනක් ගියා ඒ ගමන පුරාම මොනවද ඔයාලා කරේ
ඇතරම ගොඩක් සතුටුනා මේක අපේ ටීම් එකක් විදියට අපිට වැඩ කරන්න ගොඩක් අවස්ථාවක් හම්බුණා කියලා හිතනවා. අපේ මියුසික් වලටද කැමති DJ මියුසික් වලට? දෙකටම කැමති. ආ කවුද? අයෝධ්‍ය සත්සරණි. මොනවාද මේ අතේ දාගෙන ඉන්නේ? අපේ අනන්‍යතාවය. මොකද්ද ඔය මාක් එක? 11A ක්ලාස් එකේ අනන්‍යතාවය. ඔයාලා ටීම් එකේ කොච්චර කට්ටියක් ඉන්නවද? ටීම් එකේ මේක 120ක් විතර. ආ කවුද? අම ශෂිකලා. අද ටිකක් වෙනස් දවසක්. මොකද හිතෙන්නේ මේ දවස ගැන? ඇත්තටම ගොඩක් සතුටුයි. අපි හෙලෙන ආවිය වශයෙන් ගොඩක්ම එකමුතුව කටයුතු කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. සතුට වෙනවා ඉතින් ඒක ගැන. ආසම සබ්ජෙක්ට් එක මොකද්ද? ඩාන්සින්. ඩාන්සින්. ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකත් එක්ක මොනවද අරගෙන තියෙන සහතික සම්මාන? ඇත්තටම ගොඩක්ම ඩාන්සින් ස්පෝට් තමයි අපි ඉතින් ඒව තමයි කරන්නේ. වාගෙනමත්. මම ඒෂානි දිලක්ෂි. අද ඇවිදින එකද හොඳ? එහෙම නැත්නම් ටිකක් තනියෙන් පැත්තකට වෙලා ඉන්න එක? ඇවිදින එක තමයි ඉතින්. ආ කවුද? මදිෂික. ඇවිදින කොට ළඟින්ම හිටපු යාළුවා කවුද? හැමෝම වගේ හිටියා. සන්තුෂි උමාෂා. පුංචි පුංචි හීන ගොඩක් තියෙන කෙනෙක්ද? එහෙමම නෑ, ගොඩක් ලොකු හීනයක් තියෙන ඕලල් පාස් එකක තමයි. හොඳට ඉගෙන ගන්න ඕනේ. කවුද ඔයාලත් එක්ක හැම වෙලාවෙම ඉන්න ටීචර්ස්ලා? ඔක්කොම ටීචර්ස්ලා වගේ ඉන්නවා. ගොඩක්ම විදුහල්පතිත් ඉන්නවා අපි. ඔයා කවුද? හිරුණි. ටීම් එක ගැන කොච්චර ආඩම්බරයි? ගොඩක් ආඩම්බරයි. මොන වගේ දේවල්ද අද ඔයාලගේ ගමන වෙනින් සූදානම් කරගත්තේ? ගොඩක් දේවල් සූදානම්. ලස්සන ටී-ෂර්ට් එක ඩිසයින් කරලා තියෙනවා. කවුද ඔක ඩිසයින් කරේ? අපේම කට්ටිය තමයි. ඔයා කවුද? මිහිරංගි. පවුල කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. ඒ පවුල වගේම මෙතන ඉන්න පවුලට කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ඔය මොකද්ද කැප් එකේ තියෙන අකුරු ටික? හෙලේනා විජය. ආ කවුද? ප්‍රමෝදිනි දිනේෂ්. මොකද්ද මේ අතේ තියෙන්නේ? අපේ ක්ලාස් එකේ ඩිසයින් කරපු දේ. ඔයාලා ක්ලාස් එකේ කී දෙනෙක් අද ගමනට ආවද? 45ක් විතර. ආ කවුද? අහිංසා. ටීම් එක ගැන කොච්චර ආඩම්බරයි? ගොඩක් ආඩම්බරයි. කොච්චර වෙලාවක් ඇවිත්ද? ගොඩක් වෙලා ඇවිත්දා. පිපි කුසුම වදලු සිඹිමින් තුරු සිරසල බලු අතරින් එනලා හිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරු වල නම් සොඳුරු නැත රජමැදුරු වල නම් සිඹිමින් තුරු සිරසල පළු අතරින් එනලා හිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරු වල නම් සොඳුරු නැත රජමැදුරු වල නම් රජමැදුර සිපිරි ගෙයකි ගම සොඳුරු තිදස පුරකි එය සුවය නොවිඳි පෙරදී රෙකුම මගේ සසරේ පෙර පිනකි ලැබුම මගේ සසරේ පෙර පිනකි පිපි කුසුම වදළු සිඹිමින් තුරු සිරසල පළු අතරින් එනලා හිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරු වල නම් සොඳුරු නැත රජමැදුරු වල නම් ටීම් එකක් ඉන්නවා. ටීම් එකත් එක්ක කතා කරන්න ඕනේ. නම කිව්වෝ? ඒ පබෝදාචයි. මම නිපුණි නවෝදයා. ජයනා විනෝදන්. පියුමි හෂිකලා. මේ කට්ටියට වඩා ඔය ඇවිද්ද? ඔව්. ඇයි ඔය අර කට්ටිය වගේ ඇවිද්ද නැද්ද? ඇවිද්දා. මොකද හිතෙන්නේ අද දවස ගැන? ගොඩක් සතුටුයි. මොකද මේ වගේ ගමනක් තියලා අනිත් පාසල් වලට කියන්න හදන? අපි වගේ හොඳට හැදෙන්න කියලා. අද දවසේ කොච්චර සතුටද? ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ යාළුවෝ කට්ටියත් එක්ක මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ලැබීම ගැන. ඔයාගේ ජීවිතේ අද දවසේ කොච්චර සුන්දර විදියට තියෙනවද? ගොඩක් සුන්දර දවසක් අද. අද අමතක වෙයිද? කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාලගේ ඉස්කෝලේට අවුරුදු කීයද? 106ක්. මොන වගේ දේවල් වලද ඉස්කෝලේදී කැමති? ක්‍රීඩා වලට? නෙට්බෝල්, වොලිබෝල් එහෙම එකට. වාකවුඩ්. ඖෂධි. අද දවසේ මොනවද තව කරන්න තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. වාකවුඩ්. මං ඉසුරි. ඔයාලගේ ඉස්කෝලේ පාටවල් කීපයක් තියෙනවා. මොනවද තියෙන පාටවල්? 11යි. ඔයාගේ නමත් කිව්වෝ? ෂෙනාලි. මොනවද ඉස්සරහට ඔයාලගේ වෝක් එකත් එක්කම ඉස්කෝලේට කරන්න හදන්නේ? ගොඩක් ලොකු දේවල් කරන්න හිතන් ඉන්නවා. වාකවුඩ්. චතරංග. මේ බැච් එකේ කොච්චර දේවල් තියෙනවද? අපේ ඉස්කෝලේ ලාංඡනේ, ඒ වගේ තමයි අපේ ඉස්කෝලේ නම. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා.
සූදානම්න්නේ මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය සමග බුද්ධිකා මහත්මිය මාත් සමග සිටිනවා. අයබෝන්. අයබෝන්. ටිකක් අද මහන්සි දවසක්ද සතුට දවසක්ද? මහන්සිය දැනෙන්නේ නැහැ සතුට නිසා. මොකද්ද මේ ගමන? බලාපොරොත්තුවේ පෙර ගමන. මේ හැමෝමත් එක්ක ඉස්කෝලෙන් අඩියක් අපි එළියට දිබ්බා. මොකද්ද මේ ගමනත් එක්ක කියන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම කියනවා නම් අපි අපේ අභිමානය ප්‍රදර්ශනය කරන්නටයි ගියේ. අපේ අරමුණ වෙන්නේ හෙලේනාවේ ජයග්‍රහණ ප්‍රජාවට අරගෙන යන්න. ඒකම අපේ දරුවන්ට ලැබෙන ධෛර්ය තුලින් ඔවුන් මොටිවේෂන් වෙයි. ඔවුන්ගේ මොරාල් එක මේ. ඒ නිසා ඔවුන් තුළ ආත්ම ශක්තියක් ඇති කරවන්නට තමයි අපි මේ දේ කළේ. මෙතන ඉන්නේ තරුණ පිරිසක්, ඒ වගේම කාන්තාවන්, දරුවන් පිරිසක්. කොච්චර ආඩම්බරයිද මේ දරුවොත් එක්ක ඉස්සරහට යන ගමන? ඇත්තටම මගේ ජීවිතයේ ලස්සන දවසක් අද. ගුරු ජීවිතය ඇතුලේ ගුරු ජීවිතය තුළ මම ලැබපු අත්දැකීම් තුලින් ඉතාම සතුටදායක සුන්දර දවසක් කියලා කියන්න පුළුවන්. අපි කතා කරොත් මේ පාසලෙන් එළියට ගියපු අද ලංකාවේ හොඳ තැන්වල ඉන්න බොහෝ පිරිසක් ඇති. මතක් කරොත් ඇත්තටම කියනවා නම් අපේ දරුවෝ කොට්ටාෂ කලාප සමස්ත ලංකා ජයග්‍රහණ කරලා දැන් ජාත්‍යන්තර තරණය කරපු දරුවෝ ඉන්නවා. ඉතින් අපි ඒ දරුවන්වත් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. පාසලේ කීර්ති නාමය ඔවුන්. ඔවුන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් හැමෝම එක්ක අපි සතුට වේදා ගත්තා. සතුට වගේම අතීතයක් තියෙනවා මේ පාසලට. අතීතේ කොච්චර දිගයිද? අතීතය අවුරුදු 106ක්. නමුත් මම මේ ස්කෝල්ට ඇවිල්ලා අවුරුද්දක්වත් නැහැ. ඊළඟ නොවැම්බර් 20 වෙනිදා තමයි මම මේ ස්කෝල්ට ඇවිල්ලා අවුරුද්දක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් මම ඉතාමත් සතුට වෙනවා. මං මේ දරුවොත් එක්ක සමරන පළවෙනිම උපන්දිනය මේ තරම් උත්කර්ෂවත්ව සමරන ලැබීම පිළිබඳ. අපි කතා කරොත් මේ හැමෝටම කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. මගේ දරුවෝ තුන්දෙනාට වගේම මම මගේ හෙලෙනාවියෝ ටිකට හරිම ආදරේ. පියාපත් සලා මම ඔබ සොයයි මිරෙහි නවතන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ. පියාපත් සලා මම ඔබ සොයයි මිරෙහි නවතන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ. සෙවන ලදිමි තුරු ගොමුවල ඒ නොවේසුවේ. ගිමන නිමන මාද අරෙන තුරුල ඔබ පී. සෙවන ලදිමි තුරු ගොමුවල ඒ නොවේසුවේ. ගිමන නිමන මාද අරෙන තුරුල ඔබ පී. බේස නොමබල සොයනිමි සසර සැරිසරා. සීන ලොවකදී ඕ ඔබ එන්න මා කරා. පියාපත් සලා මම ඔබ සොයයි මිරයේ නවතන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ. පියාපත් සලා මම ඔබ සොයයි මිරයේ නවතන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ. ඔපිසයින මද නල අතර මගකදී මායින මග වල කන්නට බලවු නිරඳී.
මල්ගොම පිසෙන මද නල අතර මගකදී මායින මග වලකන්නට බලවු නිරඳී සරසොයේ නිමිගුවන් තල අරා නොදැක ඔබේ රුව ශෝකය නැගී හද පුරා පියාපත් සලා මම ඔබ සොයයි මිරයේ නවතැන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ පියාපත් සලා මම ඔබ සොයයි මිරයේ නවතැන මගේ ඔබේ හද තුලයි සොඳුරියේ ගමන අතරමඟදී අපිට කීප දෙනෙක් මුණ ගැහුණා. හැබැයි මේ ගමනට විශේෂ පිරිසක්. මොකද මේ ගමන සහභාගී වෙනවා විතරක් නෙවෙයි සංවිධායන කටයුතු කරපු පිරිසක් එක්ක. කොච්චර ආඩම්බරයිද මේ වගේ ගමනක් ආරම්භ කරන්න ලැබීම ගැන. ඇත්තටම හෙලේනාව අවුරුදු 10ක් මං කාලයක් ඉඳලා මේ පුදුම නැගීමක් තියෙන්නේ කැලණි කලාපෙන් ඉස්කෝලේ අධ්‍යාපනය අතින්ම බාහිරවද ඉස්කෝලේට උඟාක් මේ පිරිස එන්න හදනවා වෙන ඉස්කෝලෙන් පවා අපිට. ඉතින් අපි ලොකුට ආඩම්බරයක් ලොකු ශක්තියක් කීර්තියක් ඒ වගේම අපේ ගර්ල්ස්ලා මේ ඉදිරියට යනවා දැක්කම ලංකාවේ විතරක් නෙමෙයි මං හිතන්නේ වෙනත් රටවල පවා මේ ඉදිරියටම ඇවිත් තියෙනවා. හරිම සතුටක් අපිට. මොනවාද මේ ගමනට එකතු කරගත්ත දේවල් වාහන සූදානම් කරලා ඇති තව දේවල් මොනවද තියෙන්නේ? වාහන තියෙනවා. දිමව්පියන්ගේ ජවය ශක්තිය අපිට උපරිමව ලැබිලා තියෙනවා. ඉතින් අපි හුඟක් බාහිර ප්‍රජාව හුඟක් අපිට එකතු වෙලා ඉන්නවා. හරිම සතුටුයි අපිට. ඒ වගේ අපේ ටීචර්ස්ලා ඉතාමත් කැපවීමෙන් මේ වැඩේට සාර්ථක කරගැනීමට ගොඩාක් උනන්දු වෙලා ඉන්නවා. දරුවෝ කොච්චරක් ඉස්කෝලෙන් එළියට අඩියක් තිබ්බද? අද ගොඩාක් ඉස්සරහට පැන්නා. කොච්චර පිරිසක් එළියට ගියාද? අපිට 1000 ගානක් විතර ළමයි ඉන්නවා. 1500ක් විතර ළමයි ඉන්නවා. ඒ 1500ට අමතරව අපිට OGA කිය අය ඉන්නවා. දෙමව්පියෝ ඉන්නවා. එතකොට මේ දෙමව්පියන්ගේ දරුවන්ගේ එතකොට ආදි ශිෂ්‍යයන්ගේ ඒ වගේම ගුරු මණ්ඩලයේ විදුහල්පති නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඒ හැමෝගෙම ඒ වගේම අපිට අපේ පළාතේ ප්‍රභූවරුන්ගෙනුත් අපිට ලොකු සහයක් ලබා දුන්නා මේ ගමනට. දරුවොත් එක්ක මේ යන ගමන කොච්චර සුන්දරයිද? හරිම ලොකු අපූර්ව අත්දැකීමක් අපිට. අවුරුදු 106ක ඉතිහාසයක් තියෙන පාසලක් ප්‍රථම වරට මේ තමයි විභාගමක් සංවිධානය කරේ. ඉතාම සාර්ථකයි. එක එක දේවල් සූදානම් කරලා තියෙනවා. මොනවද සූදානම් කරගත්ත දේවල්? පන්ති මට්ටමින් හැම ළමයෙක්ම කැප වෙලා දෙමව්පියෝ ප්‍රභූවරුන් සම්පත්දායකයින් ඒ වගේ හැමෝගෙම සහයෝගය ඇතුව ඉතාම සූදානමක් තියෙනවා. ඉතාම හොඳ සූදානමක් තියෙනවා අපි ළඟ. මේ අවුරුද්දේ පාගමනක් තිබ්බා. එන අවුරුද්දේ මොකද කරන්නේ? තවත් සුන්දර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මලසේ දඟපා අප පාසල් කිය කාලයේ යාළුවාද නැත වෙන අය එහි ඇත කාලය මෙව් වෙනසක අරුමින් නගේලෙලෙනා මලසේ දඟපා අප පාසල් කිය කාලයේ යාලුවාද ඇත වෙන අය එහි ඇත කාලය මෙව් වෙනසක අරුමේ. ඇත්තරම පරණ යාළුව නැද්ද? ඉන්නවා. පරණ යාළුවත් එක්ක යන ගමන කොච්චර ආඩම්බරයිද? ගොඩක් ආඩම්බරයි. ඔයා කවුද? මම දුවෙක්ගේ අම්මා කෙනෙක්. මොකද හිතන්නේ මේ වගේ ගමනකට එකතු වෙන්න ලැබීම? සතුටුයි. ගොඩාක් විනෝද වෙනවා. ඔයා කවුද? මම කුමාරි. ගමන යනවද නැත්නම් නැවතිලා බලන් ඉන්නවද? දැනට නම් නැවතිලා බලන් ඉන්නවා. ඔයා කවුද? ඉස්සන්සලා. අවුරුදු කීයකට පස්සේද මේ විතර යන්නේ? දැන් අවුරුදු 10කට විතර පස්සේ. ඔයා කවුද? මම ලක්ෂික. අනුෂා. චන්දිමා. මම රෝහින්. කොටු වැටි චෙපුන්චි සරමේ දන්නටන මල්ලියා. ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා. මගේ මල්ලියා සුරතලා චන්ඩියා. මා විනෝදයෙන් සදයි ඒවා
කාලය ලංුණ අය දුරස් කරයි දුරස් වූ අය ලං කරයි අද දවසේ අපිට මේ කාලයත් එක්ක පුංචි තිතක් තියන්න වෙලා වෙයි හැබැයි සතුරුන් ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා මේ සතුරත් එක්ක අපි ඉදිරියට යනවා හෙට දවසේදී ඔබේ පාසලේදී ඔබේ වැඩබිමේදී එහෙමත් නැත්නම් ලංකාවේ සුන්දර තැනකදී මම ඔබත් එක්ක කතා කරනවා ඒ දවස වැඩි ඈතක නැහැ හෙට දවසේදී කතා කරන්න ඔබට මට කතා කරන්න 0777යි 506605 0114යි 709700 මේ දොරකතරංග දෙකම ඔබට උරුතයි තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී අපි මුණ ගැහමු ඉල්ලන අපට සුබ දවසක්